විශානා මහනුවර ලිච්ඡවි මහාලි රජතුමා බුදුරජාණන් වහන්සේකින් ඇසුවෝ මේ සංගේව රජු පිළිවන් කොහොමද මේ ඒ දේවත්වයට පත් වුණේ කොහොමද ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ කොහොමද දෙදුවලුට අධිපති චාතුර් මහා රාජකීය තාවතින්සේට අධිපති සංගේව රජු බවට පත් වුණේ කියලා මේ මහාලි ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉතින් ඒ සංදේව රජතුමා පෙර ජීවිතයේදී ඒ ධම්මදීවම මගදී හිටියේ තරුණි ධම්මදී හිටියේ තරුණි සාමාන්‍ය එන් දිනකේ ගමේ තිබුණා ලොකු උත්සවයක් ඉතින් මේ තරුණ වෙලාසනෙන් ගිහින් පිට්ටනිය තනක් ඕක ගහ කුණසුම්කින් ගිහින් වාඩි වෙලා හිටියා ඉතින් ඔන්න දැන් කට්ටිය එන්න ගන්නවා ඉතින් මේ උත්සවය ඒ කෙනෙක් ඇවිල්ලා මෙයා තල්ලු කරලා ගහලා එතන හිටියා තරුණය කේන්ති ගත්තේ නෑ. එයා ගිහින් තාවතනක් සොදගෙන මෙතන වාඩිලා හිටියේ නේද. මොන තව එක්කෙනෙක් ආයෙත් පස්සේ ඒ යාත් ඇවිල්ලා මොකද අර තලු කරලා දාලා උනේ එතන අල්ලගෙන. ඒත් මෙයා කේන්ති ගත්තේ නෑ. ඔය විදිහට 33 තැනක මෙයා වාරි වුණා. 33 දෙනෙක් කැවරේ විදිහටම මෙයා තලු කරලා දාලා පැත්තකට ගෙන මේ එතන අල්ලගත්තා. හැබැයි මේ තරුණය මග කියන මේ තරුණය කේන්ති ගත්තේ නෑ. කියන දෙයක් නේ බොහොම හැබැයි එයා සතුටු වුණා. තමන් සුද්ධ කරගත්ත තැන ඇවිල්ලා හරි කට්ටිය වාඩිලා ඉතින් පහසුවෙන් ඉන්නවා. ඉතින් මේ හරි අහිංසකයි. කරුණාවත් එයා. ඉතින් කොහොමාරි මෙයාගේ ඊට පහව දින උත්සවයේදී මොකද කරේ? වෙලාසනෙම ගියා. වෙලාසනෙම ගිහින් අර අනිත් කට්ටියටත් වාඩි වෙන්න පුළුවන් විදිහට ඉතින් සුද්ධ පවිත්‍ර කරලා හිටියා. ඉතින් අර කට්ටිය මොකද කරේ? හරි සන්තෝෂුනා. මේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඊට පස්සේ ඒ මග තරුණයන් සමග අර 33 දෙනාම හිටවත්. ඉතින් ඉඳලා දැන් මෙයාට හරි සතුටුයිනේ. තමන් සුද්ධ කරපු තැන අනිත් අය ඇවිල්ලා වාඩිලා ඉන්නකොට පහසුවෙන් ඒක දකින්නකොට මේ තරුණයාගේ හිතේ හරි සතුටක්. පුදුම ආස්වාදයක් ලැබුවේ. ඉතින් අර 33 දෙනා දැන් හිතවත් වුණා. මෙයාගේ මේ වැඩේ නිසා. ඉතින් මේ කට්ටිය මොකද කරන්නේ? ඉතින් ගමේ ඒ සමාජ වැඩ කටයුතු වල කරනවා. ඒ පාරවල් හදන්න උදව් කරනවා. ඒ ගංගාවල තියෙන ඒ දඬු හිම නැත්නම් ඒ තැන් වල කට්ටියට පහසුවෙන් යන ඒ දඬු හදනවා. ඔය වගේ ඒ සමාජයේ මිනිසුන්ට සේවය කරන කට්ටිය. ඉතින් හොයනකොට ඒ ගමේ හිටි ගම් හොදලි එයා ටිකක් හොඳ කෙනෙක් නෙවෙයි. ඉතින් අර කට්ටිය අර සමාජයේ සේවය කරන විතරක් නෙවෙයි කුසල සිතින් සේවාවක් හැටියට එයා සුරා පානින් වලකින සුරකමින් වලකින වගේ ඒ දුරාචාර වලින් දුස්තරිත වලින් පාප ක්‍රියා වලිනුත් කට්ටියම ඈත් වෙනා සමග තරුණයෙකු උපදේශ පරිදි බොහොම යහපත් ජීවිතයක් තමයි ගත කළේ. ඉතින් මේක දැන් අර ගමේ හිටින් මුදලෙට ප්‍රශ්න. එයා නැමැති ඒ කට්ටිය ඒ දේවල් කරනවා. ඒතකොට තමයි යාට වාසි. ඉතින් අර කට්ටිය යොමු කරගන්න බැලුවාද ඒක හරියි. අන්තිමේදී රජුන්ට කියලාම් කියන මේ කට්ටිය මරන්නට කටයුතු කරනවා. හැබැයි මේ මග තරුණයාගේ උපදේශ පරිදි අර 33 දිනාම මෛත්‍රී කරා. ඒ මෛත්‍රී බලයෙන් නිසා කවුරුවක් කෙරෙහි වෛරය ඒ මුදලි කෙරෙහිවත් රාජ්‍යෝ කෙරෙහිවත් වදකයන් කෙරෙහිවත් වෛරයන් තරහක් ඇති කරගත්තේ නේ උන්ට මෛත්‍රී කරා. ඉතින් මෛත්‍රී හේතු කොටගෙන කොහොමද රාජ්‍යෝ පැහැදින සමාව දුන්නේ. ඊට පස්සේ මේ කට්ටිය එතනින් නතර වුණේ නැහැ. ඒ ගමේ කට්ටියට රැස් වෙන කටයුතු කරන්නට ඒ විවිධ අවස්ථා වලදී ප්‍රයෝජනවත් වෙන ආකාරයට විශාල ශාලාවක් හැදුවා. ඒ ශාලාවක හදන කට්ටිය ඔක්කොම එකතු වෙන මේ සමාජ සේවන් කරන කරුණාවයි මෛත්‍රියයි තමයි මේ ඔක්කොලේ වැටුපිට එහෙම වෙන දෙයකට නෙමෙයි. ඉතින් මේව සිදු කරපු නිසා අවසානයේදී මේ කට්ටිය මරණයට පත් වෙන දිව්‍ය ලෝකී උප්පත්ති ලැබුවා. ඒ හැමෝම ඉතින් දිව්‍ය ලෝකේ උපත්ය ලැබූ බව අර තරුණ මග කියන තරුණයා ප්‍රධානත්වයේ ගත්තේ කයහානි මේ කට්ටිය යොමු කරගත්ත මෙහි නිසා එයා තමයි ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණේ කියන බුදුරජාණන් වහන්සේ ඒ දේවත්වයට පත් වුණු ආකාරය ඒ දේවේන්ද්‍ර වුණ හැටියට ඒ දේව් රජු බවට පත් වුණු ආකාරය පිළිබඳ ඒ මහා දේවීච්චේ රජතුමාට ආදර දීලා
දිවි ලෝකයේ යම් කිසි කෙනෙක් උප්පත්ති ලබාගන්නට කැමති නම් සතර පායෙන් මිදින දිවි ලෝකයේ උප්පත්ති ලබාගන්නට යම් කිසි කෙනෙක් කැමති නම් ඒ සඳහා අවශ්‍ය කරන ගුණ ධර්මයන් තමයි දිනු කරේ යුතුන බව බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒතොර යමි බුරු කියන්නේ නැත්නම් මුසාවාදීන් බල බුරු කියන්නේ එහෙම නම් ඒක දිවි ලෝකයේ යන මාර්ගය. දිවි ලෝකයේ තියෙන නිමග. ඒ වගේම කවුරු හරි ඔන්න කේලං කියමේ වල කියනවා. කේලං කියන්නේ අනිත්‍ය ભેද වෙන විදිහට කේලං කියන්නේ. එහෙමනම් අන්න ඊවි ලෝකෙට යනවා වගේ. ඒ වගේම රළු අන්න අයගේ හිත රිදෙන කනට උලකින් ආයනවා වගේ වෙන එහෙම රළු අරුස වචන කතා කරන්නේ. මොළොක් වචන තමයි කතා. අන්න එහෙමනම් ඊවි ලෝකෙට මගේ එක. ඒ වගේම තමන්ගේ දීමෝපියන්ට හොඳින් සංග්‍රහ කරන උපස්ථාන කරනවා. හොඳින් රැක බලා ගන්න තමන්ගේ දීමෝපියන්. අන දීමෝපියන්ට සලකනවා නම් යම් කිසි හිරේ දිවි ලෝකයට යන මගේ. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන්ට තමන්ගේ නිවසේ සිටින සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු කරනවා. සලකනවා. එයාගේ උපදේශ පිළිපදිනවා. අන වැඩිහිටියන්ට ගරු කරනවා නම් වැඩිහිටියන්ට සලකනවා. සලකනවා යම් කිසි කෙනෙක් අන දිවි ලෝකයට යන මගේ. ඒ වගේම ත්‍යාගවන්තයි පරිත්‍යාගයේ සීලෙන් අන්නයට උදව්පකාර කරන්න කැමති, දන් දෙන්නට කැමති, දුගී මගේ ආත්මයන්ට සෝම බ්‍රාහ්මණ ආදී උතුමන්ට දන් දෙන්නට පරිත්‍යාග කරන්නට කැමති. අනෙක් තම පරිත්‍යාගයේ සීලේ නම් යම් කිසි කෙනෙක් එහෙම දන් දෙනවා නම් ඒකට හුරු නම් ඒකට කැමති නම් අනේ දිවි ලෝකයට යන මග. ඒ වගේම ඉවසීමේ යුක්තයි. කේන්ති ගන්නෑ. අන්න යම් කිසි කෙනෙක් ඉවසීමෙන් දිනු කරනවා නම් ඉවසීමේ යෙකන දිවි ලෝකයට යනවා. වෙන මේකන කාරණා හතින් යම් කිසි කෙනෙක් යොක්ත නම් එක කාරණයක හරි යොක්ත නම් අන්න දිවි ලෝකයට යනවා. එහෙම නැතුව දිවි ලෝකයේ ප්‍රාර්ථනා කරා කියලා ඒ දිව්‍යන්ට හින්දුනා කියලා එහෙම නැත්නම් දිව්‍යන්ට වෙන වෙන පූජාවන් කරා කියලා එකමනකින් දිව්‍යන්ගේ වාසයට යන්නට පුළුවන් කමක් නැහැ. දිවි ලෝකයේ ශ්‍රේෂ්ඨ මහේසාක්‍යෝ දිවි රාජ්‍යයන් වලට පත් වෙන්නට පුළුවන් කම නැහැ. ඒ දිවි ලෝකයට යන මඟ තමයි මේකේ ගුණ ධර්මයන් තමන් දිනු කරන්නේ. මෞපියන්ට හොඳින් ප්‍රස්ථාන කරන්න ඕන සලකන්න ඕන. ඒ වගේම වැඩිහිටියන්ට හොඳින් සලකන්න ඕන. ප්‍රස්ථාන කරන්න ඕන. ගෞරව කරන්න ඕන. ඒ වගේම ඉවසීම දිනු කරන්නට ඕන. කේන්ති ගන්න හොඳ නැහැ. ඒ වගේම කතා කරන වචන යහපත් වූ ප්‍රියමනාප වූ වචන බවට පත් වෙන්න ඕන. ඒ වගේම කේරං කියන්න හොඳ නැහැ. සත්‍ය වචන අපි කතා කරන්නට ඕන. ඒ වගේම ත්‍යාගවන්ත වෙන්නට ඕන. මෙන්න මේ කියන ගුණ ධර්මයන්ගෙන් අපි යුක්ත නම් ඒකාන්තයෙන්ම තමන් සුගතිගාමී බවට පත් වෙනවා. සුගතිගාමී බවට පත් වෙන අතර වෙන්නේ ඒ පුද්ගලයා මේ සසරේදී සක්වන්ත වෙනවා. සසරේදී අත්විඳින හේතු සතර පාදු වලින් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. මෙලොව වශයෙන් අත්විඳින තියෙන බොහෝ දුක් වේදනාවන්ගේ මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒක නන් නෙමෙයි මේ ජාත්‍ය ආදී දුක් දුරු කොට ලබන උතුම් නිර්වාණ සම්පත්‍ය උදා කර ගැනීම සඳහා අවශ්‍ය කරන හේතු සම්පත් රැස් කර ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ ලැබුණ උතුම් අවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පිහිට කර ගනිමින් සීලයක පිහිටාගෙන මේ කියන ගුණ ධර්මයන් දිනු කරනවා නම් ඒකාන්තයෙන්ම මෙලොව වශයෙන්ම තමන්ගේ දියුණුව ඇති වෙනවා, සැනසීම ඇති වෙනවා, ආධ්‍යාත්මික සුවය ඇති වෙනවා. ඒ වගේම බියෙන් සැකයෙන් පසුට වීමෙන් තුරව අවසාන මොහොතේදී තමන්ට මරණයට මුහුණ දෙන්න පුළුවන් තමයි. ඒ වගේම ලබන්නා වූ ජීවිතයේ සතර පහ දුකින් මිදින මනුස්ස ජීවිතය, ඒ වගේම දිව්‍යමය වූ ජීවිතය, මහේසාක්‍ය වූ ජීවිත බව පත් වෙනවා. ඒ වගේම නිර්වාණ සම්පත්තිය වැඩි ඈතට යනවා. ඒ මේ පින්වත් සෑම දෙනා හද දිනෙදී හිමිදිරි පාන්දරින් මේ උතුම් සම්බුද්ධ ශාසනය පිහිට කර ගනිමින් මේ සිදු කරගන්නේ එවැනි තමන්ට හේතු සූපිනස පවතින තමන්ගේ මිය පරලෝකයේ ඥාතීන්ට හේතු සූපිනස පවතින මේවාට උදව්පකාර කරන පින්තුන්ලාට හේතු සූපිනස පවතින මේවා දැකලා හිතේ සතුටක් හරි ඇති කරගන්නවා නම් යම් කිසි කෙනෙක් ඔහුටත් හේතු සූපිනස පවතින. ඒ වගේම මෙලොවට හේතු සූපිනස පවතින පරලොවට හේතු සූපිනස පවතින සියලු ලෞකික ලෝකතර සම්පත් උදා කරලා දීමට සමත් වෙනවා. මේ විදිහට සෑම තැනකදීම සෑම දිනකටම හිත සෝපේස පවතින උතුම් පුණ්‍ය කර්මයකින් මේ යෙදුණු
මේ පුණ්‍ය කර්මයන් සිදු කරන්නට සිතුවා මොකද කියනවා මේ මොහොත දක්වාමත් මේ පසුව මේ සම්බන්ධයෙන් සිතන සෑම සිතීමේ ලක්ෂ පිරිසිදු වූ යහපත් වූ සිතීම මේ සම්බන්ධයෙන් කතා කරන සෑම වචනයක් පිරිසිදු වූ යහපත් වූ මේ සම්බන්ධයෙන් යෙදෙන සෑම කාය ක්‍රියාවක් වූ යහපත් වූ කාය ක්‍රියාව මේකම දානමය පුණ්‍ය කර්මයක් වුණාට තමන්ගේ සිතින් කාය වචනින් තුන් දුරින් සිදු කරගන්නේ පුණ්‍ය ක්‍රියාව මාලාවක් අපි මේ පුණ්‍ය කර්මයන් වල යෙදෙන්නේ මේ උතුම් සම්බුද්ධ ශාසනය පිළිපදිනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා වූ සිතින් උන්වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසයේ ගෞරවය නිසා ඒ වගේම කර්ම කර්මපන විශ්වාස කරගන්න ඒ විශ්වාසය ඇතුව තමයි අපි මේ දානය සකස් කරගත්තේ ඒ බුදු පූජාවන් සකස් කරගත්තේ මල් පහන් දුන් පූජාවන් සකස් කරගත්තේ ඒ වගේ බුදු ගුණ සිහිපත් කරගන්නේ පූජා කරන්නේ මේ සෑම දෙයක් කළේ පැහැදුණු වූ සිතින් ගෞරව වූ සිතින් එදොර මේ තුන් දුරෙන් සිදු කරගත්තා මේ පුණ්‍ය ධර්මයන් පින් උතුම් බලාපොරොත්තු වන්නේ මේ තවරුදු අටකට පෙර මේ පරිලෝකීය එසිල්ව ආදරණීය පියාණන් පින් අනුමෝදන් කර සුජීවත්ව වාසය කරන්නා අම්මාට ජීපී ඥානවතී සහ මාගරට් ස්වාමිනී මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම තුසිත මහතාගේ ආදරණීය දෙමව්පියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම තමිල්සිත සීල දෙනාට ගරුතර ස්වාමීන් වහන්සේලාට මේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම මාණිමේ හිල් දාන අලු දින සංවිධානය කිරීම විජිත කුමාර සේපාලිකා සහ කාන්ති අතුපූර්ණ මහත්මිය විසින් ඒ වගේම හිල් දානය සහභාගී වනුයේ හිරන්ති මුණසිංහ මහත්මියගේ උපන්දින වෙනුයි මේ වගේ උපන්දින ආදී විවිධ අවස්ථා මුල් කරගෙන පින්තුන්ලා යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතුව මේ තුන් දුරේ සිදු කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පණවකට නම් සඳහන් කළ ලෝකල මිය පරලෝකස් පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු මේ පින් ලැබීමෙන් ඒ ඥාතීන් දුකින් සමුදරපත් වේවා සමිදෙන් සමුදරපත් වේවා අමා මහ නිවන් පිණිස පවතී වාසන ප්‍රාර්ථනින් සාදුකයා පින් අනුමෝදන් කරමු ඒ වගේම පින්වැ සීල දිව්‍ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරමු මේ පින් ලැබෙන දිව්‍යංගයේ දිව්‍ය ආශිර්වාද වඩාවර්ධන කරගනිත්මයි දිව්‍යංගයේ ආශිර්වාදයේ රැකවරණය නිරතුරුව මේ පින් තුන ආරසන සාදෙත්මයි දිව්‍යංග අමා මහ නිවන් පිණිස පවතී වාසන ප්‍රාර්ථනින් සාදුකයා පින් අනුමෝදන් කරමු මේ සහභාගී වුණා වූ උපන්දිනයේ සමරන පින්තුන් ඇතුළු අනිකුත් විශේෂ ප්‍රාර්ථනා ඇතුළු ඒ සහභාගී වෙන මේ සෑම දිනාගේ ජීවිතවලටත් ඒ වගේ මේ ආශිර්වාද කුල පින්වත් මෑණියන්ගේ ජීවිතයටත් මෙවර නොයේ කාකාර වෙන උපකාරක සෑම දිනාගේ ජීවිතවලටත් අනිකුත් මේ පින්තුන්ලාගේ ඥාතීන්ගේ ජීවිතවලට හේතු මිතුරන්ගේ අසහවාසීන්ගේ ජීවිතවලටත් මේ සිදු කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් තුනුරුවන්ගේ අසීමිත ගුණ ශක්තියන්ගේ බලෙන් සිත සාන්තිය යහපත සැලසේවා තමන් කරන රැකී ආරක්ෂා වෙලෙනදා ආදී සියලු කාරිය සර්වප්‍රකාරයෙන් දින් දිනුරෝ පත්තිව අධ්‍යාපන කටයුතු ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු වල සඵල වේවා සෑම දිනාගේම සිත නැති තුන් ප්‍රාර්ථනාවන් මුතුන් පත්තිව සෑම දිනාම නිරතුරුව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්තිව සෑම දිනාටම කෙලවර සියලු ජාත්‍ය ආදී දුක් දුරකට ලබන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පිං හේතු වේවා කියන ප්‍රාර්ථනාව සාධකයන් කිනවෝ අපි ගාථා කියන මේ නාමයෙන් දෙවියන් දෙපින් අනුභවයෙන් ඉදන් මේ ආතේ නම් වූතු සිතා හුතුනාතේ වූ ඉදන් මේ ආතේ නම් වූතු සිතා හුතුනාතේ වූ ඉදන් මේ ආතේ නම් වූතු සිතා හුතුනාතේ වූ එතාවතාච අම්හේ හේ සම්බතං පුඤ්ඤ සංකලං සම්බේ දේවා නෝදන්තු සංග සංසති සිද්ධා එතාවතාචම් හේ සම්බතං පුඤ්ඤ සංකලං සම්බේ භූතා නෝදන්තු සංග සංසති සිද්ධා එතාවතාචම් හේ සම්බතං පුඤ්ඤ සංකලං සම්බේ සත්තා නෝදන්තු සංග සංසති සිද්ධා ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං සම්මෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං සම්මෝදිත්වා චිරං රක්ඛන්තු මංකලං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ගාල සමාධිමෝ සතං සමාධිමෝ භූතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ගාල සමාධිමෝ
යාව නිවාන පන්තියා ඉමිනා පුණ්‍ය කම්මේන මා නිවාන සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිවාන පන්ති ඉදං මේ පුණ්‍ය කම්මං ආසවකයා වං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු නැබ් සෑම දිනාතම ආශිර්වාද කරන සීල බණා ප්‍රෝති සඵල වේවා සිරුසන සීමයාට පුදා වේවා නිරුක් නිරෝගී භාවය සැලසේවා කියන ආශිර්වාද අභිවාදන සීලස නිත්‍යං වදාපචායි සත්තාරෝ ධම්ම වර්ධන්ති ආයුවන්ෝ සුඛං බලං ආයුර රෝගී සම්පති සංස සංසතිතු අතු නිවාන සම්පති නාතේ සමිද්දතු Thank you.